අධික ගංවතුර තත්ත්වය පහව ගිහිලා තියෙනවා. නමුත් ජනතාවට තව සහන අවශ්‍ය වෙලා තියෙනවා. ඒකම මේ සෞඛ්‍ය ශාස්ත්‍ර ජනතාවට සමීප කරන එකත් ඉතාමත් අත්‍යවශ්‍ය කාරණා. කොහොමද ඉදිරි වැඩ කටයුතු? අදත් අපි මේ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහින් ප්‍රාදේශීය ලේකම්තුමා සමග වර්තමාන තත්ත්වය සාකච්ඡා කරා. එතනදී ප්‍රාදේශීය ලේකම්තුමාට අපි උපදෙස් දුන්නේ රාජ්‍යගත තීන්දුව తీරන අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් උඩ හානි වෙච්ච කියන්නේ වතුර ගෙදරක් ඇතුළට ගලපු අඟලක් හෝ වේවා යම් හානි ඒ එහෙම ගලපු නිවාසවලට අපි රුපියල් 1000ක මුදලක් 10000ක මුදලක් ලබලා දෙන්න ඒ අවශ්‍ය පිරිසිදු කිරීම කටයුතු ආදිය කරගන්න ඉක්මනට. මොකද ඒ නිවාස පිරිසිදු වෙන්න ඕනේ, දරු පවුලකේ වට ඇතුල් වෙන්න පුළුවන් වෙන්න ඕනේ, මූලික බඩු මුට්ටු ටික හානි වුණා නම් ඒව ගන්න පුළුවන් වෙන්න ඕනේ මේ කටයුතු වලට. එතනින් එහාට අර්ධ හානි පූර්ණ හානි තක්සේරු කළා වැඩ කටයුතු යනවා. නමුත් ඒ අතරතුර අපිට විශාල වැඩ පිළිවෙලක් කරන්න සිද්ධ වෙලා තියෙනවා. වසංගත රෝග පැතිරීම වළක්ව ගන්න මඩ දීර්ඝ කාලයක් දැන් දවස් 4ක් පහක් තිස්සේ රැඳිලා තියෙනවා. දරුවෝ වැඩි හිටියෝ හැමෝම මේ මඩවල ඇවිදිනවා. ඒ හරහා විවිධ රෝග මියුන වැනි විවිධ රෝග පැතිරෙන්න පුළුවන්. ඒ වගේම ඩෙංගු රෝගය පිළිබඳ අවධානමක්කටත් අපි මූණ දෙනවා. ඉතින් මේවා ට මූණ දෙන්න අවශ්‍ය වැඩපිළිවෙල තමයි දැන් ක්‍රියාත්මක කරමින් යන්නේ. ලිං ඉහින්න ඒව නාවික හමුදාවත් රෙඩ් ක්‍රොස් එකත් ඒ වගේම අසල්වාසි හානි වලට ලක් නොවෙච්ච ප්‍රදේශවල පළාත් පාලන ආයතන නේද මතුමා. ඒවා අපි විවිධ ප්‍රදේශවලට අනුයුක්ත කරනවා. ලිං ඉහින්න ඒ වගේම ක්ලෝරීන් ඉහින්න ඒ ලිං වලට ඒව නැවත බීමට ගන්න පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වේ ඇති කරන්න. ඒ වගේම වෛද්‍ය සායන වගේ වැඩසටහන් දැන් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. අද වෛද්‍ය සායනයක් මේ ස්ථානයේ පවත්වනවා. ඒක විදේශ වෛද්‍යවරු කණ්ඩායමක් ස්වේච්ඡාවෙන් ඇවිල්ලා මේ වෛද්‍ය සායන පවත්වන්නේ. අද දෙනියාය ප්‍රදේශයට නියමිතව තිබ්බා. නමුත් දෙනියාය ප්‍රදේශයේ ගංවතුරක් ගලපු නැති නිසා අපි මේ ප්‍රදේශයට නැවත අනුයුක්ත කර බරපතල ලෙස
කරදරයට ලක්වෙච්ච ජනතාවක් ඉන්න ප්‍රදේශයක් හැටියට හෙට කඩිවල ප්‍රදේශ කරනවා. ඒ වගේම ප්‍රාදේශ ලේකම් කාර්යාලය හරහා තවත් වෛද්‍ය සායන ගණනාවක් මේ ප්‍රදේශවල MOH කාර්යාල හරහා සංවිධානය වෙමින් පවතිනවා. අඩුපාඩු තියෙනවා නම් ත්‍රිවිධ හමුදාවේ වෛද්‍ය කණ්ඩායම් යොදවලා තවත් වෛද්‍ය සහාය කරන්න ජනතාවට ඒ සහාය සලස්සන්න කටයුතු කරනවා. මේ අවස්ථාවේදී ප්‍රදේශ ගණනාවක ජනතාව විශාල ලෙස ආපදාවට පත් වුණා. අතිගරු ජනාධිපතිතුමා ඒ හැම ප්‍රදේශයක් පිළිබඳව පසුවිපරම් කරනවා, අපිට උපදෙස් දෙනවා. ඒ ජනතාව හැකිතාක් බලාගන්න ඔවුන් අමාරුවේ වැටලා තියෙන වෙලාවේ ඔවුන්ගේ ජීවිතයේ යථා තත්ත්වයට ගන්න අවශ්‍ය උදව් උපකාර කරන්න කියලා. ඒ වගේම ඇයි මේ ගං වතුර ඇති වෙන්නේ ඒ පිළිබඳවත් අධ්‍යයන කටයුතු කරන්න. අපි උදාහරණයක් ගත්තොත් කොළොන්නාව ප්‍රදේශයේ විශේෂයෙන් අනවසර ඉදිරි කිරීම්, අනවසර ඉඩම් ගොඩ කිරීම් වැනි වැඩ කටයුතු නිසා සිදු වෙලා තියෙන නිසා මේ ප්‍රදේශය යට වෙන්න බලනවා. ඒ නිසා ඉතාම වහවහාම අලුත් ඉදිකිරීම් නවත්වන්නත්, අනවසර ඉදිකිරීම් ඉවත් කරන්නත්, අනවසර ලෙසින් ඉඩම් ගොඩ කිරීම් නවත්වන්නත් කැබිනට් මණ්ඩලය හරහා තීන්දුවක් අරගෙන අවශ්‍ය උපදෙස් ප්‍රාදේශීය ලේකම්තුමාලාට, පළාත් පාලන ආයතනවල ලේකම්වරුන්ට දැනුවත් කළා තියෙනවා. ඒට සමගාමීව වාර්තාවකුත් ඉල්ලලා තිනෝ අදාළ වෙන ඒ රාජ්‍ය අංශ වලින් මේ ප්‍රදේශයට ගං වතුර ගැලීමට හේතු ඒ සහ අපි ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ උපදෙස් ඉල්ලලා වාර්තාවක් ඉල්ලලා තිනෝ. අපි බලාපොරොත්තු වෙන්නේ නව මේ මේ ගංගා කැලණි ගඟ දෙපස ඉන්න ජනතාව, සාමාන්‍යයෙන් ඒ කැලණි ගඟේ බාධා වෙන ප්‍රදේශ පිළිබඳව හොඳින් අධ්‍යයනය කළා නව නගරයක් සකස් කරන්න, රෝහල්, පාසල්, තට්ටු නිවාස මේ සියල්ල තියෙන නව නගරයක්. අපි රජයේ භූමි ගණනාවක් දිහා බලනවා, රජයේ කර්මාන්ත ශාලාව තියෙනවා, ඒ වගේම IDH රෝහල තියෙනවා, තවත් ඒ වගේම ඩිපෝව තියෙනවා. ඉතින් මේකට සුදුසුම භූමිය මොකද්ද, ඉහළ තියෙන භූමියක් තියෙන්නේ මොකද්ද, මේ ආකාරයට අපි තෝරලා නව නගරයක් සකස් කරන්න අපි ආරම්භ කරනවා. අපි ජනතාව එක්ක කතා කරලා තමයි මේ කටයුතු කරන්නේ. සියලු දෙනාගේ එකඟතාවය ඇතිව නිවැරදි සහ විය යුතු වැඩසටහනක් තමයි අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි බලාපොරොත්තු වෙන්නේ අවුරුදු 5ක් විතරයි ඒ වැඩ කටයුතු ක්‍රියාත්මක කරන්න පුළුවන් තත්ත්වයට ගන්න. එතන ඉඳන් අවුරුදු 10ක 12ක කාල සීමාවක් තුළ මේක හොඳ තත්ත්වයකට ගන්න. ඉතින් මේ ඇස්පිල්ලන් ගහපු හැටිය කරන්න අමාරුයි. නමුත් අපි ඒ වැඩ කටයුතු කරන එක දැන් ඉඳන් ආරම්භ කරනවා. දැන් ඔබතුමා කලිනුත් සඳහන් කරා චක්‍රලේඛන වලට එහාට ගිහිල්ලා මේ සහනදායි කටයුතු වැඩ පිළිවෙල කරනවා කියලා. දැන් මොන වගේ මේ මුදලක් වෙන් කර දැනට වෙන් කරලා තියෙනවද? මට හරියටම මුදල් ප්‍රමාණය නිශ්චිතව කියන්න බෑ. නමුත් නෑ මෙතන මේ මුළු මුදල මෙතුම ඇහුවේ මුළු මුදල අපි සීමා කරන්න යන්නේ නෑ. අපි දැන් මුලින් අවසානයේ 2019 ගහපු චක්‍රලේඛය අනුව ගං වතුරට ලක්ුණා නම් යමක් හම්බ වෙන්නේ නැහැ. නමුත් එන්න ඕනේ කඳවුරකට. නමුත් අපි ඒක නැති කළ ගං වතුරට හානිය, ගං වතුර ප්‍රදේශයක නම් ඉන්නේ ඒ අයට ඒ ගං වතුර බැස ගිහිල්ලා නැවත නිවාසවලට ගිහිල්ලා වැඩ කටයුතු ආරම්භ කරන්න පුළුවන් වෙනකන් රජය හරහා ඒ ආහාර පාන දෙන්න හෝ අවශ්‍ය වියලි ද්‍රව්‍ය දෙන්න අවශ්‍ය මුදල් දෙන් කරා. ඒ වගේම නැවත ඉදිකිරීම් වලදී අපි සම්පූර්ණයෙන් හානියට ලක්වෙච්ච නිවාස ත්‍රිවිධ හමුදාව යොදවගෙන ඉදිකිරීම් කටයුතු කරන්න. ඒ කියන්නේ ලැබෙන මුදලට අමතරව අර්ධහානි වලට මුදලක් දෙන්න, ඊට වන්දි මුදල් දෙන්න. ඒ වගේම වතුරට යට වුණා නම් 10,000ක මුදලක් ලැබලා දෙන්න ඒ සියලු නිවාසවලට ඒ මූලික වැඩ කටයුතු කරගන්න. ඒ අතරතුරේ තවත් අවශ්‍යතා තියෙන ඖෂධ අවශ්‍යතා තියෙනවා, විවිධ බඩමුට්ටු අවශ්‍ය වෙන තැන් තියෙනවා, උපකරණ හානි වෙච්ච හානියට ලක්වෙච්ච රජයේ දේපල හානියට ලක්වෙච්ච තියෙනවා. මේ සියලු දේ තාම අපි ගණනය කළ අවසන් නැහැ. ඉතින් අවසන් මුදල් ප්‍රමාණය කීයද කියලා අපිට මේ අවස්ථාවේ කියන්න බෑ. ලයිට් කණු කීයක් හැදුණාද, පාරවල් වල තාර කට්ට කොච්චර ගැලවිලා ගියාද, ඒවා අපි තාම හරියට ගණනය කරන්න පටන් ගන්න නැහැ. මේක සතියක දෙකක
වැඩ කටයුත්තක් නිවාසහානිත් බලන්න ඕනේ. ඒ ඔක්කොම බලලානේ අපිට කොච්චර මුදලක් යනවාද කියලා කියන්න පුළුවන් වෙන්නේ. ඉතින් හරියටම ගානක් අපි වෙන් කරා කියලා කියන්න බෑ. ඒකට අවශ්‍ය වෙන මුදල් අපි වෙන් කරන්න වෙනවා. පාසල් දරුවන්ටත් ලොකු ගැටලුවක් වුණා පහුගිය දවස්වල. ඒ පාසල් පිරිසිදු කිරීමේ කටයුතු එක්කම පූර්ණ නිවාස හානි වෙච්ච දේවල් මේවට මොන වගේ කණ්ඩායම්ද යොමු කරලා තියෙන්නේ? ආරක්ෂක අංශ පූර්ණ හානි වලට අපි ආරක්ෂක අංශ යොමු කරා. පාසල් පන්සල් මේ හානි වෙච්ච තැන් වලට විවිධ කණ්ඩායම් ප්‍රාදේශීය ලේකම්තුමාගේ ප්‍රදේශවල මන්ත්‍රීවරුන්ගේ සම්බන්ධීකරණයෙන් අපි යොදවමින් ඉන්නවා.